සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධන්තං නයන්තේ සමිතින් ධන්තං රාජාබිරූහති ධන්තෝ සෙට්ටෝ මනුස්සේසු යෝති වාක්‍යං තිතික්ඛති ඉති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංතුනි අද දවසෙත් අපි හැම දෙනාම ජාතිය නාලිකාව නෙත් FM ගුවන් විදුලියේ වටයකාසුනේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි අද දවසෙත් මෙම උතුම් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ රත්නපුර දෙල්වල පදිංචි රම්‍ය කුමාරී ජයවර්ධන මැතිතුමිය සහ අසේල එරත් මැතිතුමා ඇතුළු පින්වන්ත පිරිසයි ඒ හැමදෙනාටමත් අපි හැමදෙනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාවේ පින බුදුපසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවි සැනසී පැමිණ වැඩ වදාළ අමා මහ නිවන් පිණසම හේතු ආසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණේ කරත්තා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි මාතෘකා කරන්නේ දුනේ විශේෂ ගාථාවක්. ඒ ගාථාවේ සරලම අර්ථය කාස වෙනවා. දන්තෝ නයන්ති සමිතින් ධන්තං රාජා බිරුවති. නැත්තම් මේ දමණය වීම. දමණය වීම සම්බන්ධයෙන්ුයි මේ ලෝකේ දමණේ වෙද්දී ඇතිවන ස්වභාවය සම්බන්ධයෙන්ුයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනි තුලෝකාග්‍රහ භාගතුන් වහන්සේ මේ අතීතයේ කතා ප්‍රවෘත්ති අතීතයේ සිද්ධි ගෙනහැර දක්වමින් තමයි භික්ෂුන් වහන්සේට ධර්මදේශනා පවත්වා දුන්නේ. ඒ කියන්නේ අතීත විඥානේ නැත් අතීතයේ සැකසීම අපි හැමදෙනාටම වැදගත්. අපි හැමදෙනාම මේ කෙලවරක් නැති සංසාර සාගරයේ අතීතයේ කුච්චර ආත්ම ගණන් උප්පත්ති ලාභේ සිදු කරගත්තාද මරණයට පත් වුණාද කියන එක හරි ආකාරවම දන්නේ බුදු කෙනෙක් පමණයි. එතකොට ඒ ගෙවපු ජීවිත කතාවන් තුළ ඒ ගෙවපු ජීවිත තුළ වෙච්ච සිද්ධි අපට මතක නැති වුණාට ඒ අපේම සිද්ධි. අනාගතේ අපට ඇවිල්ලා නැහැ. ඒ ආපු නැති අනාගතේ වෙන සිදුවීම් ගැන දැන කියා ගන්නවට වඩා අතීතේ වෙච්ච සිද්ධි තුළ අපිත් ඒවට ගැළපිලා ඉන්න තිබ්බා. අපිත් ඒ වගේ ජීවත් වෙන්න තිබ්බා කියන මේ සිහි ගැන්වීම සිද කරගන්නේ මැනවේ. තෝ ලෝකාග්‍රහ භාගතුන් වහන්සේගේ බුදු පිරිසේ ඒ වගේම මේ පාරමී ධර්ම ගමනේ එක්කාස නොවිච්ච ඇත්තු විරලයි. ඒක අම්මා කෙනෙක් පමණයි මේ බුද්ධ ශාසනයටම තථාගතයන්න් වහන්සේගේ දානයකට සම්බන්ධ නොවිච්ච තැනැත්තෙක් වශයෙන් ඉන්නේ. ඒ තැනැත්තේ පිටසක් වල ඉපදලා හිටියාලු. අනිත් හැම දෙනාම මේ මනුස්ස ලෝකේ වාසය කරද්දී යම් තැනකදී සම්මුඛ වෙලා තියෙනවා. එතකොට අපේ ජීවිත කතාව අපට වෙච්ච ජාති ජාතක පොතට එක්කාසු වෙලා වේවා යම් කතා ප්‍රවෘත්තියකට එක්කාසු වෙලා තියෙනවා. එහෙමනම් මේ අපේ චරිතය ගැනයි කියන්නේ, මේ අපේ ජීවිත කතාවයි කියන්නේ, මේ අපගේ ආත්මය සරස ගන්න ඕන පිළිවෙලයි කියන්නේ මෙන්න මේකයි යා යුතු මග කියන එක අපි හැමදෙනාම තේරුම් ගන්න ඕනේ. තමන්ටයි මේ දෙසුම, තමන්ගේ ආත්මය හදාගන්නමයි මේ දේශනාව, තමාගේ ජීවිතය යහපත්මකට ගන්න පමණයි මේ අවවාදය එක්කාස වෙන්නේ කියන අදහසින් අපි තමා වෙත යොමු කරගත්ත මනසින් උත්ව මේ ධර්මය ශ්‍රවණය කරනවා නම් ඒකෙන් අපි හැමදෙනාටම වැඩක් සිද්ධ වේවි. දමණයට පත්වෙච්ච ඇතෙකු, දමණයට පත්වෙච්ච අසේකුම බොහෝ දෙනා ඉදිරියට පමුණුවන එක්කාසු කරනවා. අපි
දළදා වහන්සේ ගිනියෙන ඇතාට ගරු කරන්නේයි. එවගේම පෙරහැරේ යන දෑල යන ඇතුන්ට අපි ගරු කරන්නේයි. එවගේම යම් නිදහස්සුසෙවේ දවසේ ඒ රජතුමාට පෙරටුව නැත්තන් ජනාධිපතිතුමාට පෙරටුව ගමන් කරන අස්වයන්ට ඇයි අපි ගරු කරන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ වේවා යුද්ධ හමුදාය වේවා ඒ සුනකාංශයේ ඉන්න ඒ සුනකයන්ට අපි ගරු කරන්නේ ඇයි? ඒ හැම දෙනාම නම හදාගෙන තියෙන්නේ. ඒ හැම දෙනාම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ හැම දෙනාම ගෞරවාන්විත භාවයකට පත් වෙලා තියෙන්නේ දමනයට පත් වෙච්ච නිසාමයි. ඒ පිරිස යම් ශික්ෂණයකට එක්කාසු වෙලා දමනයකට පත් වෙලා තියෙනවා. ඒ නිසාම අපි ඒ සතුන්ට ගරු කරනවා. එහෙනම් පින්වතුනි, මේ ලෝකේ සමහර වෙලාවට එකපාරටම මේවා පේන්නේ. චූටි දුවේ පුතෙක් මෙනෙහි කරාවේ අපි ළඟින් මේ සද්ධාන්ත හස්ති රාජයා ගමන් කරනවා. නමුත් බොහොම හීලෑ වෙලා බොහොම කීකරුව ගමන් කරනවා. හැබැයි තත්ත්වයට ඒ ඇතුම් පත් කරපු විදිහ දන්නේ අර හින්දුවක් අරගෙන යන ඇග්ගුව පමණයි. ඒ පිරිස පමණයි. ඒ ඇතාව දමනය කරන්න දුවේ පුතේ මොන තරම් ඒ ඇතා හුදකලාව වනාන්තරයේ හැදිච්ච ගමනේ තමන්ගේ බිමට නැත්තං ඇත්හලට ගෙනල්ලා මොන තරං ඒ ඇතාට කරදර කරන්න ඇද්ද? හදිස්සියේ කස පුපුරන පිරිස පිටිපස්සෙන් ගමන් කරන මේ ඇත් පන්තියට, ගිනි වලුළු කරකවන පිරිස පිටිපස්සෙන් ගමන් කරන මේ ඇත් පන්තියට ගිනි අඟුරක් පෑගුණු කලබල නොවෙන්න කොච්චර ගිනි අඟුරු පාගවන්න ඇද්ද? එතකොට බෙර වයද්දී ඒ වයන වයන බෙරයකට තමන් කලබල නොවෙන්න ඒ ඇතුගේ කන මුල කොච්චර බෙර ගහන්න ඇද්ද? කස පුපුරද්දී කස හඬට ඔයත් දන්නවා වගා බිමකට එන අලියෙක් පලවා හරින්න රතිඤ්ඤයක් නැත්තං අලි වෙඩි පත්තු කරනවා. ඒ වෙඩි හඬට ඇත් පන්තියම බියයි. ඒ වගේ මේ සතුන් බයයි. හැබැයි බය වුණාට ආචාර මුර වෙඩි 21ක් තියද්දි ඒ අස්වැයන් කලබල නොවී ඉන්න, කස පිට කස පිපිරි පිපිරි යද්දි ඒ ඇතුන් කලබල නොවී ඉන්නනම් එයාට ඒවා අපිට නොපෙනෙන විදිහට කොච්චර හුරු කරන්නේද? කොච්චර පුරුදු කරන්නේද? කොයි විදිහට එයාට පීඩාගෙන දෙන්නේ නැද්ද? ඒවා මුල් කාලේ ඒ සතුන්ට මහා අපිරියාවක් දැනෙන්නේ නැති. ඒ සතුන්ට හිතෙන්නේ නැති මේ මොන කටුක ජීවිතයක්ද? මේ මොන ආත්මයක්ද? මීට වඩා හොඳයි අපි හැමදාම මේ යනවා නම්. හැබැයි එතනින් පස්සේ වැත්ත බය නැතුව සියඹලා මුලක් ඇතුහක් හිතියන්නේ, එව නැත්තම් කොමුඩු ගෙඩියක් ඇතුහක් හිතියන්නේ මෙන්න මේ දමනේ වීම නිසාමයි, මේ ශික්ෂණය නිසාමයි. එහෙමනම් පින්තුනි, මේ මිනිස්සු වශයෙන් අපි යමක් කල්පනා කරන්න ඕනේ. ඒ තමයි ඒ සතුන් ප්‍රසිද්ධියට පත් උනේ, ඒ වගේ මේ සතුන් මහා පිරිසකට එක්හාසු කරා නම් ඒ එක්හාසු කරේ දමනේ වෙච්ච නිසාමයි. ඇතු පිටට රජු ගොඩ වෙන්නේ ඒ ඇතු දමනේ වුණ නිසාමයි. ඒ වගේම අස්වැයාගේ පිටට මිනිස්සේ ගොඩ වෙන්නේ, ඒ රාජ්‍ය සැබලේ ගොඩ වෙන්නේ ඒ අස්වැයා දමනේ වෙච්ච නිසාමයි. යමෙක් අනුන්ගේ බිඳුණු ගොරෝසු කටුක බස් ඉවස ගන්න තමාගේ හිත දමනේ කරගෙන නම් ඉන්නේ, ඒ තැනැත්තා මිනිස්සු අතරින් උත්තම භාවයට පත් වෙනවා කියන එක තමයි මේ ගාථාවේ සරලම අර්ථය. මේ බුද්ධ ශාසනයට එක්හස වෙන ප්‍රධාන අර්ථය තමයි අපි හැමදාම නිවන් දැකීම. හැබැයි පරිවාර අර්ථත් තියෙනවා. ඒ පරිවාර අර්ථ තමයි පින්පුරවා ගැනීම. එතකොට ඒ පින්පුරා ගනිද්දී අපේ ජීවිතයට උත්තේජනයක් හදාගන්න, වීරියක් හදාගන්න, ඒ වගේම යම් සටහනක් ගන්න නම් අපට මේ බණපද එකින් එකට අපේ ජීවිතයට අමුණ ගන්න වෙනවා. ඒ අමුණ ගනිද්දී මේ මිනිසාත්ම භාවයේ ඔසව ගන්න මෙපිටින් අතීතයේ තිරිසංගත සතුන් පවා හැසිරෙච්ච විදිහ අපි ටිකක් තේරුම් ගන්න උත්සාහවන්ත වෙමු. පින්තුනි, කුංජර නම් වූ ඇතුන් වේවා, යම්ම තිරිසංගත සතෙක් වේවා, ඒ සතුන්ට දමනය වෙන්න හේතු තියෙනවා. ඒ දමනය වෙන හේතු අපි හැමදාම තේරුම් ගන්න ඕන. ජීවිතයේ අපි අද
මේ කාල පරිච්ඡේදයෙන් අනාගතයේ ගලපන්නේ දුනාට අතීතයේ ගලපන්නේ දුනාට මේ කාලයෙන් අපට ඒවා රිසි ලෙස ගලප ගන්න බෑ. හොඳ කාල පරිච්ඡේදේනවා. අද මේ තිරිසංගත ලෝකයේ තිරිසන් ලෝකයේ නැත්තම් දුගතියක් විදියට අපි ගණන් හැදුවාට ඒ දුගතිය නිර්මාණය කරන්න මිනිස්සුන්ගේ පින පව දායකත්වයේ ගන්නවා. ඔයත් අහලා තියෙනවා සතර අපායේ නිරේ ගිනි වැඩි කරන්න දෙව් රජුරයන්ට නැත්තම් මේ මාර දිව්‍ය පුත්‍රයාට පුළුවන්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මාර දිව්‍ය පුත්‍රයාට කොහොමද එහෙම බලයක් ගියේ නිරේක ගින්දර වැඩි කරන්න, අපායක ගින්දර වැඩි කරන්න මාර දිව්‍ය පුත්‍රයාට හැකියාවක් තියෙනවා නම් ඒක මහා අසාධාරණයක් කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම ඒ මාර දිව්‍ය පුත්‍රයා සහ අපාය පැත්තකින් තියමු මේ මනුස්ස ක්‍රියාකාරකම් තුළ තිරිසංගත ලෝකයට දුක පොදවන්න පුළුවන්. තිරිසංගත ලෝකේ තැති ගන්නවන්න පුළුවන්. තිරිසංගත ලෝකේ විනාශ කරන්න පුළුවන්. එතකොට ඒ සතුනොත් මෙනෙහි කරාවි කොහොමද මනුස්සෝන්ට එච්චර බලයක් ගියේ? කොහොමද මේ මනුස්සෝ මේ තිරිසංගත ලෝකේ අපට පහර පිට පහර ගහන්නේ? අපේ ජීවිත විනාශ කරන්න උපක්‍රම යොදන්නේ කොහොමද? එහෙම කොහොමද මේ විශ්වයේ බලයක් මනුස්සෝන්ට දීලා තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. අපේ වසවර්ති මාරදීව පුත්‍රයා ගැන හිතන්නේ අපාය ගින්නර අඩු වැඩි කරන්න පුළුවන් නම් ඒ මොකද්ද ඒ බලය කියලා. අන්න ඒ වගේ තිරිසංගත ලෝකයක් හිතන්න පුළුවන්. අපේ මටසලිටු භාවේ, අපේ සුභර භාවේ, අපේ සැනසීම, අපේ ශාන්තිය ඒ සතුන්ගේ ජීවිත සුඛිත මුඛිත වෙන්න, ඒ සතුන්ගේ ජීවිත සුවසේ ගත කරන්න හේතු හදනවාමයි අතීතේ මනුස්සෝ මේවා දැනගෙන කුඹුරක් වගා කටුවේ සම්පාදනය කරද්දි කුරුල්ලන්ට වෙනම කොටසක් වී ඉහිනවා නම් ඉස්සා ඒක හැඳින්වුවේ කුරුළු පාලුව කියලා. සාලකේ දාරි ජාතකයේදී ගිරවෙක් විසින් මව් දෙමාපිය පෝෂණය කරන්න වී කරල කරල ගෙනියද්දී ඒ ගොවි මහත්මයාට හිත රිදුන ලෝහ දැලක් එලලා මේ ගිරව අල්ලලා ඇහුවේ ඔබ මගෙන් පිළිගන්නවද? ඔබට මාත් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද? වී කරලක් කෑවට කමන්නේ නැහැ. මගේ ශස්ස විනාශ කරන්න ඔබ සැලසුම් සහගතව මේ ගොයම ගලවගෙන යනවද නැත්නම් වී කරල් අරන් යනවද කියලා ඇහුවා. ඊට පස්සේ ඒ ගිරව දැනුම් දුන්නේ නැහැ මගේ අන්ධ මව් දෙමාපියන්ට මං සත්කාර කරනවා, උපකාර කරනවා. එහෙනම් මේ තිරිසංගත ලෝකය අද අපේ සැප හොරකම් කරාට හිතන්න බලු පැටියෙක් සමහර වෙලාවට ඔයත්තුන්ට අයිති සැප දන්නවා. ඔයත්තු ගමනක් ගියපු වෙලාවක නැත්තම් වත්ත පහල වැඩ කරන වෙලාවක දොර වහන්න බැරි වුණෝති ඔයත්තු ඉඳගන්න පුටුවේමයි ඒ බලු නිදාගන්නේ. හැබැයි මේ පිංගුතුන් දැක්කොත් එහෙම ඒ සතා වරදකාරී හැඟීමකින් ඒ දෙකකුල අස්සේ වලගේ හංගගෙන හිස පාත් කරගෙන පුටු අස්සෙන් ගමන් කරනවා. සමහර විට සැර වුණොත් එහෙම කෑ ගහගෙන එතනින් එළියට යනවා. එහෙනම් පින්වතුනි, ඒ සතුන් දන්නවා මේ පුටු අයිති මනුස්සුන්ට මේ පුටුවේ සැප මම චුට්ටක් කොරකම් කරගන්න ඕන. ඔයත් නැති වෙලාවට ඒ සතෙක් තමාගේ පුටුවක මෙට්ටේක නිදාගන්න බැරිකමක් නැහැ. ගෙදර ඉන්න බලල් පැටියත් එහෙමමයි. තමන් නැති වෙලාවක ඔයත්තු යොපු මස් රසයක් වේවා, මාළු වෑංජනයක් වේවා පෙරලගෙන කාවි. ඒ කන ගමනේම ඒ සතා දන්නවා මම මේ මිනිස් සැපයක් තමයි හොරකම් කරන්නේ. මේක මට අයිති නෑ කියලා දන්නවා. ඒ නිසා තමයි ඔයත්තු දකිද්දි කලබල වෙලා සමහර වෙලාවට ඒ සතා අහු වුණොත් එහෙම වරුවක් අමාරක් යනකම් ගෙදර පැත්ත පලාතක ඉන්නේ නේ. එතකොට මේ සැප කියන එක ඒ සතුන්ට තේරෙනවා. ඒ සැප හොරාට පරිහරණය කරන්නත් දන්නවා. තමන්ගේ කොට්ටෙම පූස් පැටියේ බුදියන්න බැරිකමක් නැහැ. තමාගේ ඇඳේම බලු පැටියා බුදියන්න බැරිකමක් නැහැ. හොඳම ටික වළඳක් පෙරලගෙන මුට්ටියක් කලාගෙන කන්න බැරිකමක් නැහැ. ඒ වගේම ලේනෙක් විසාර්ධව ගහක වනාන්තරයේ කඹ කෑවාට ඔයත්තු රකින්න ගහක නම් ටකයක් එල්ලපු ගහක නම් බොහොම පරිස්සමට පනින්න අත්තකුත් බලාගෙන තමයි ඒ සතා අඹ ගෙඩියක් කන්නේ, ඒ සතා රඹුටන් ගෙඩියක් කන්නේ හොඳම හෝදිසියෙන්. ඒ වගේම වනාන්තරයේ තියෙන මේ
පළතුරු වර්ගයක් ගහක ගඩා ගෙඩියක් කෑවාට ඔය තුඹිනියක ලබලන මේ පරිසරයේ එක තැනකදී මේ රිලෙවෙක් මඤ්ඤොක්ක ගහකට නැගලා ඒ මඤ්ඤොක්ක ගහ හොඳට මිනිස්සේ කොළොන වගේ හොලවනවා. එතනින් පස්සේ තවත් රිලෙවෙක් ඒ යටට අර ඉවත් වෙන පස් හරහා අල වෙන වෙනම ගලවගෙන කන්න යදුනා, දුවන්න යදුනා. ඒ සතුන් දන්නවා මේ මඤ්ඤොක්ක ගහ වනාන්තරයේ හැදිච්ච ගහක් නෙවෙයි, මේ මිනිස්සේ ගොවිතැනට හැදුවේ. ඒ මඤ්ඤොක්ක ගහේ අල පවා හොරකම් කරන්න ඒ සතුන් හොඳට දන්නවා. මෙන්න මේ ස්වභාවය, මේ සතුන්ට මොලේ නැතිකමක් නෙවෙයි, මොලේ තියෙනවා. අපිත් හොරකම් කරනවා නම්, අපිත් මේ වගේ කෛරාටික වැඩ කරනවා නම්, ඒ අපිට අනුගත වෙමින් අපිත් එක්ක යමෙන් ඒ සතුනුත් ඔය කටයුත්ත කරනවා. අලියෙක් ඇවිල්ලා ගෙවල් බිඳිනවා, ගෙවල් බිඳලා වීටික හොරාට බොනවා. අපි කෑ ගහනවා අලි වැටක් ඉල්ලලා. හැබැයි මිනිස්සු ගෙවල් බිඳලා ඔයිට කරද්දී අපි ඔය මට්ටමට කෑ ගහන්නේ නැහැ. මේ මිනිස්සුන්ට කරන්ට් එක වද්දන්න හැම ගෙදරකටම හොරු පයින්නවා නම් මේ විදිහට වැඩපිළිවෙලක් හදන්න ඕනේ කියලා කෑ ගහන්නේ නැහැ. එතකොට අපිට හොඳයි හොරකම් කරන්න, අපිට හොඳයි අනුන්ගේ ಜಾති බලහත්කාරයෙන් ගන්න. හැබැයි ඒ අපි කරන ಜಾති අපි විතරද කරලා තියෙන්නේ? ත්‍රිසංගත සතුනුත් ඒ විදිහටම හුරු වෙලා. හැබැයි අපේ සීලයක් නැතුව, අපේ ගුණධහමක් නැතුව, අපේ සමගියක් නැතුව, අපේ මුකුත් නැතුව අපි කියන මේ සතුන්ට හොරකම් කරන්න දෙන්න එපා, මේ සතුන්ට අපේ ගඩා ගෙඩි කන්න දෙන්න එපා, මේ සතුන්ට මෙහෙම මෙහෙම අපි මේ රෙල ඔබෝ වෙලා වැඩි පරිහරණයෙන් නැත්තම් කෘෂිකර්මාන්තයේ සියයට මෙච්චර ගණනාවක් මනසතුන් විනාශ කරනවා, ඒ වගේ මීයෝ විනාශ කරනවා, මෙහෙමයි මෙහෙමයි කියලා අපි ගණන් හදනවා. ඒ වගේම මේ ඉහළ ඇත්තෝ නැත්තම් පාලන තන්ත්‍රයේ තුල මේ ජාතික ධනය විනාශ කරන එක ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. එහෙමනම් මිමි ස්වභාවය මේකින් එකට බැඳලා යන ස්වභාවයත් එක්ක අපේ අගුණ අපි විතරක් නෙවෙයි ක්‍රියාත්මක කරන්නේ, ත්‍රිසංගත සතුන ක්‍රියාත්මක කරනවා. එහෙනම් පින්වතුනි, හොඳ කාල පරිච්ඡේදයක් ආවොත්, ධර්මකාමී කාල පරිච්ඡේදයක් ආවොත් අනිවාර්යයෙන්ම ඒ සතුනුත් හොඳ වෙනවා අම්මයි. අපේ ළඟම ලෝකයේ තමයි ත්‍රිසංගත ලෝකේ. මහා බෝසතාණන් වහන්සේලා බොහෝ දුරට ඉපදිච්ච ලෝකයේ තමයි මේ ත්‍රිසංගත ලෝකේ. ඒ ලෝකයේ ගුණ දහමට හේතු හැදිච්ච කාලය බොහොම සුන්දරයි. ඒ සතුන් කුරිෂ්ට නැහැ, ඒ සතුන් නරක නැහැ. ඒ හොඳ කාල පරිච්ඡේදවල තියෙන කතා තමයි පින්තුනේ ජාතක කතා පොතේ තියෙන්නේ. එහෙම නැත්නම් කෙනෙක් හිතෙන්න පුළුවන් මේ ත්‍රිසංගත සතුන්ට මෙච්චර මොලයක් තියෙන විදියක් නැහැ, මෙච්චර ගුණධර්ම පිළිထන විදියක් නැහැ. ඒ අපි මේ කාලයෙන් ගණන් හදන විදිය. මේ කාලයේ සමහර වෙලාවට ඔයත්තෝ අනුරාධපුරේ වන්දනමාන කරන්න යද්දි, ඔයත්තෝ මිහින්තලාවේ වන්දනමාන කරන්න යද්දි තමන්ගේ දරුවෙක්ගේ ඇස් දෙක වහන්න පුළුවන් ඒ රිලෙවෙක්ගේ වඳුරෙක්ගේ අකට උත්තක් දැකලා, එයත්ත සමහර වෙලාවට බුදු පිළිමයක් උඩ ඒ අකට උත්තක් සිද කරන්න බැරිකමක් නැහැ, චෛත්‍යයක් උඩ ඒ අකට උත්තක් සිද කරන්න බැරිකමක් නැහැ. අපි ඒ සතුන් කෙරේ වෛරී හැඟීමෙන් බැලුවාට ඕකම අපි ලෝකෙට නොපෙනෙන්න ඔයත්තෝ සිද කරනවා. ඔයත්තෝ නොකරන දවසට ඒ සතුනුත් ඒවා කරන්න නැති වේවි. ඉතින් මේ කතා ප්‍රවෘත්තිය නැත්තම් පංචුපෝසතේ කියලා කතා ප්‍රවෘත්තියක් තියෙනවා ජාතක පොතේ. ඒ කතාවේ අපූරු සිදුවීම් රාශියක් එක්කාස වෙලා තියෙනවා පිංගුතුනි. මේ කාරණා අපි එකින් එක ගලප ගන්න ඕන. හොඳ කාලයේ ත්‍රිසංගත සතුන් පවා මිනිස් ගුණ දහම වගේම හොඳට හැසිරිලා හොඳට පිරෙන ස්වභාවය මේ කතාවලින් අපට එක්කාස වෙලා තියෙනවා. අද අපි චපලයි. අද අපි එක බිරින්දෑ කෙනෙක් නැතුනොත් තවත් බිරින්දෑ කෙනෙක් හොයාගන්නවා. මේ ස්වභාවය තුළ ත්‍රිසංගත ලෝකයේත් එවැනි ජාති බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි අතීතයේ අවංක භාවයෙන් හිටපු ස්වභාවයක් තියෙනවා. ඉතින් මහා බෝසතාණන් වහන්සේ ඉරිසි ප්‍රවජාවෙන් ප්‍රෝජිත භාවයට පත්වලා ඉද්දී ඒ කිට්ටුවම පරවියෙක් ඇවිල්ලා බොහෝම ජයට උත්සාහවන්ත වෙමින් සිල් ගුණ දහම් පුරාගෙන ඉන්නවා.
ඒ වෙලාවේ මේ මහා බෝසතාණන් වහන්සේ මේ පරවියත් එක්ක සාකච්ඡා කරනවා. ඔබ ආහාරයට ආසාවක් නැහෙනේ. මේ සාපිපාසාවෙන් පෙළමින් පීඩනයට පත්වෙමින් තැවෙමින් ඔබ මහා ඝෝර විදියට තාපස භාවයක ඉන්නවා. ඇයි මේ? මොන ආනිසංසයක් මොන හේතුවක් දැකලද ඔබ මේ තරම් ශ්‍රේෂ්ඨ චරියාවක මේ තරම් බඹසරක පිහිටන්නේ? අපි දන්නවා හැම ගෙදරකම වගේ බොහෝ දුරට පරවියෝ හදනවා. ඒ පරවියන්ගේ රාගයේ ස්වභාවය අපි හැමදෙනාම දන්නවා. ඒ අත්තුන්ගේ ලෝකයේ තුල තියෙන ආහාර ගැනීම සහ නිදා ගැනීම සහ මෙන්න මේ රාගික ක්‍රීඩා. ඒ වගේම ඒ අත්තෝ තවත් පරවියෝ අරගෙන එන්න දක්ෂයි. අපි දන්නවා පරවියන්ගේ ක්‍රියාකාරකම්. ඔය අත්තෝ හුරු කරලා තියෙන විදිහ චූටි ළමයි පවා ඒ පරවියන්ට හොරකම් කරන්න කියලා දෙනවා. ඒ තමන්ගේ පරවියා සාක්කුවේ දාගෙන අහසට විසි කරනවා. ඒ විසි කරද්දී ඒ කූඩුවට තවත් ආගන්තුක පරිවේ දෙන්නෙක් අරගෙන එනවා. ඉතින් මේ විදිහේ මේ ක්‍රියාකාරකම් අද පරවියෝ තුළ තිබුණාට අතීතයේ දවසක මේ පරවියෙක් සීලයක පිහිටලා සියඟුණ දහම් පුරාණිද්දී මහා බෝසතාණන් වහන්සේ විමසනවා ඇයි මේ කියලා. ඒ වෙලාවේ දැනුම් දෙනවා තවුස්තුමනි, පෙර මම එකම පරවි දෙනක සමග බොහොම සතුටෙන් හිටියා. බොහොම සමගියෙන් හිටියා. අපි දරුවන් හදාගෙන ඒ දරුවන් ලොකු මහත් වුණාට පස්සේ නැවත තනි වෙලා දුක සැප බෙදාගෙන හිටියා. ඒ අවස්ථාවේ කුස්සෙක් කැවෙලා මගේ පරවි දෙන කැමති නැතිම වෙලාවක දැහැගෙන ගියා. වෙන් වෙන්න වුණා. ඒ වෙන්වීම මට දරාගන්න බැරි වුණා. මට ගොඩක් දුක දැනුණා. අතිසේම වෙහෙසකර භාවයට පත් වුණා. කරකියා ගන්න බෑ මහා ප්‍රබල සතෙක්. ඒ ප්‍රබල සතා වෙච්ච උකුස්සා මගේ බිරිඳව මගේ පරිවිදේනුව දැහැගෙන ගියා. කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වෙච්ච මම මොනවද කරන්න කියලා කල්පනා කරා. ඒ කල්පනා කරද්දි මතක් වෙන්නේ ඇයමයි? මතක් වෙන්නේ සෙනෙහවන්තකමමයි. ඊට පස්සේ මට තේරුණා මේ රාගය විරහවේ දුක. ඒ විරහවේ දුක නැවත නැවත මගේ හදවතට එකතු කරගන්න බෑ කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ වෙන්වීමේ දුක තව මට දැනෙනවා. ඒ දැනෙන ස්වභාවය වෙනස් කරගන්නමයි මම මේ සීලයක පිහිටියේ. එහෙනම් අපි කළ යුත්තේ මොකද්ද? සමහර වෙලාවට අර පරවියා උස්සාවන්ත වුණා නම් ඒ කුස්සට යමක් කරන්න බැරිකමක් නෑ. මේ ලෝකෙ ස්වභාවය එහෙමමයි. ලෝකෙ ස්වභාවය මේ විදිහමයි. ප්‍රබලයේ නැත්තං හිතන්න මහා ධනවන්තු ඉන්නවා. ඒ ධනවතෙක්ට අපි වෛර හදද්දි නැත්තං ධනවතෙක්ගෙන් අපි පළිගන්න යද්දි ඒ පින්වන්තකම සහ ධනවන්තකම කියන මේ දෙක නැත්තම් පින්වතා ළඟට ධනේ රැස් වෙනවා. ඒ ධනේ ලැබෙන්න මහා පිනක් තියෙන්න ඕන. කෙනෙක් කියන්න පුළුවන් මේ ධනවතා ළඟ පින තියෙනවා කියලා. ඒකත් ඇත්ත. ධනේ තියෙනවා නම් එයාට මහා පින්වන්තකමක් තියෙන අතරපයට දැසි දස කම්කරු පිරිස්සෙන්න පුළුවන්. ඒ වගේම ධර්මයේ ගවේෂණය කරද්දී මේ පින්වතා ළඟට තමයි ධනේ ඉන්නේ. ඒ පින්වතා ළඟට ධනේ ආවට පස්සේ හානියක් නැහැ. හැබැයි ධනවතෙක් ළඟට පිනක් ගියොත් එහෙම එතන ඒ ධනවතා පින කළමනාකරණය කරගන්න නැතුව හැසිරෙන ස්වභාවයත් එක්ක මේ සමාජයට හානියක් වෙන්න පුළුවන්. ඒ හානිය තුළ දුබල කෙනා අසරණ කරන්න පුළුවන් ගතියක්, දුබල කෙනා තලන්න පෙලන්න පුළුවන් ගතියක් මහා ධනපතියට තියෙනවා. ඒක තමයි පින. කෙනෙක්ව අභිභවනය කරන්න ඒ කර්ම ඍද්ධියා. ඒ ඍද්ධිය ආයුතු ලෙස පරිහරණය කිරීම අකට උත්තක් කියලා ධර්මයේ සටහන් වෙලා තියෙනවා. දැන් හිතන්න කෙනෙක්ගේ හදවතෙන් නැගෙන වචනත් එක්ක කටවහ තියෙනවා. කටවහ කියලා කියන්නේ මේව ඇත්තයි. අනේ මේ දරු බොහෝම ජයට ඉන්නවා නේද, හොඳට ඉන්නවා නේද කියලා කිව ගමන්ම ඒ ළමයට උණ, ඒ ළමයට වමන යනවා, ඒ ළමයට අජීර්ණ කන්න බෑ, ඊට පස්සේ බිබිලි දානවා. එතකොට මෙන්න මේක කියනවා කර්ම ඍද්ධිය කියලා. කෙනෙක්ට මේ කර්මයේ තියෙන ඍද්ධිය මගින්
යම් යම් කටයුතු සිදු කරන්න පුළුවන්, මන්ත්‍ර පුරලා කෙනෙක්ව විනාශ කරන්න පුළුවන්, ඝාතනය කරන්න පුළුවන්. මෙන්න මේවත් අකුසලයට අන්තර්ගතයි. ඒ කර්ම එරුදියකින් භික්ෂුන් වහන්සේලාගේ මේ මහානකම නැති වෙන හේතු තුල මන්ත්‍ර පුරා කර්ම එරුදියකින් කෙනෙක්ගේ ප්‍රාණය නසනවා නම්, යකෙක් මරනවා නම්, ප්‍රේතෙක් මරනවා නම්, යම් විද්‍යාත්මක ක්‍රමයකින් යම් කිසි බලයකින් යම් අකටුත්තක් කරනවා නම්, එහෙම නැත්නම් කපුටෙට්ට පුරුදු කරලා හොරකම් කරනවා නම්, මයිනෙට්ට පුරුදු කරලා හොරකම් කරනවා නම්, මෙන්න මේවත් මේ අකුසල විපාක එක්කාස වෙන කරුණුමයි. ඒ නිසා මේ කර්මයෙන් නිෂ්පන්න එරදි තියෙනවා. පක්ෂී පියාඹන්නේ කර්ම එරදියකට. ඒ වගේම ප්‍රේතෙට්ට යමක් පෙනෙන්නේ කර්ම එරදියකට. එරදිය තමයි ප්‍රේතයා දුක් විඳවන්නේ. ඒ අතීත සංසාරික ජීවිතයේ තමන් හිටියේ මෙහෙමයි කියලා හිතවලා මේ දුක දෙන්නයි ප්‍රේතේට අතීතේ පෙන්නුම් කරන්නේ. මෙන්න මේ ඈරදි නැත්නම් කර්ම ස්වභාවය එක්කහස කරලා වුණත් කෙනෙක්ට අකුසල සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ අකුසල සිද්ධ කරනවට වඩා හැබෑ හේතුව තේරුම් අරගෙන අපි මේ දුබල ප්‍රබල භාවයේ ගණන් හදාගන්න ඕන. ඒ ප්‍රබල කෙනෙක් දුබල කෙනෙක්ට දනුවන් දෙන්න පුළුවන්කම තියෙනවා නම්, ඒ ධනෙ විනාශ කරන්න පුළුවන්කම තියෙනවා නම්, එහෙම නැත්නම් කෙනෙක්ට මේ ධර්මකාමීව මේ සමාජය තුළ ගැළපෙන විදියක් පෙන්නලා අකටුතුන් සිද්ධ කරන්න පුළුවන්. තමන් ගෑවෙන්නේවත් නැතුව රජයට ඔප්පු කරගන්නත් බැරි විදියට සාක්ෂි මේ රෝම ලන්දේසි නීතියත් එක්ක මේ කොච්චර ඇත්ත වුණත් කොච්චර බොරු වුණත් සාක්ෂි මත හේතු මත තමන් දක්වන කරුණු මත තමයි සියල්ල තීරණය වෙන්නේ. එතකොට ඒව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. කොච්චර දේවල් පෙනුනත් ඒ පෙනුම වැඩක් නෑ. නිර්ණායක නිර්මාණය වෙලා තියෙන සාක්ෂි මත. එතකොට සාක්ෂි පිහිටවන්න බැරි නම් සාක්ෂි තියෙන්නේ නැති වෙන්නේ යමක් කරන්න පුළුවන් නම් එයා කොච්චර ඇත්ත දැක්කත් එයා වෙනුවෙන් අපට මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තුල අපි කළ උත්තර මොකද්ද? දැන් මේ මහා උකුස්සෙක් තමාගේ බිරිඳව විනාශ කරාට පස්සේ ඒ විනාශ වෙච්ච හේතුවත් එක ගැළපි ගැළපි යනවට වැඩිය මේ සතා මෙනෙහි කරේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මහා මෝඩකමක්, ඇහැට ඇහැක් ගන්න ඕන, අතට අතක් ගන්න ඕන, ඒ වගේම කකුලට කකුලක් ගන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. ඇයි අපි ඇහත් දෙන්න පුළුවන් මට්ටමකට ඉපදුනේ? එක තැනකදී අතීත බුද්ධ ශාසනයක සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ සිද්ධිය තමයි තමන් ත්‍රිලෝකාගුරු භාග්‍යතුන් වහන්සේට මැණික් පූජාවක් සිදු කරනවා. ඒ මැණික ආලෝකයෙන් ගඳ කිලියම මහා පුදුම ආලෝකයක් පිරිලා ඉතිරිලා ගියා. කවුද ওই මැණික් හොරකම් කරලා? නැවතත් මැණික් පූජා කරා. ඒ මැණිකුත් හොරකම් කරලා ඊට පස්සේ ඒ ත්‍රිලෝකාගුරු බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනාවක් කරනවා. සසර මගේ අකමැත්තෙන් කිසි දෙයක් කිසි කෙනෙක්ට ගන්න නොලැබේවා. එතනත් තමයි බුද්ධ ශාසනය පදනවා. මේ සිටු කුලේ ඉපදිච්ච මේ තැනත්ත කොසල් රාජ්‍යයේ තමයි ජීවත් වෙන්නේ. කොසල් මහරජුරවන්ට ආරංචින මහා ධනපති කෙනෙක් ඉන්නවා කියලා. කෙසේ නමුත් ඒ සිටු මාලිගාව ආක්‍රමණය කරන්න යන ගමනේ තමන්ට ඒ සිටු මාලිගාවෙන් පෙනෙනවා මහා සේනාවක් තමන් සමග යුද වදින්න එනවා. බිය වෙච්ච මේ මහරජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට එද්දි මේ සිටුතුමා බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා ඉන්නවා. දැනුම් දෙනවා, ස්වාමීනි මේ සිටුතුමා හරි කපටි. මහා සේනාවක් සේනා සංවිධාන කරලා අපට විරුද්ධව හදලා කිසි දෙයක් නොදන්න ගානට මේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා. ඒ වෙලාවේ දැනුම් දෙන්න දුනා මහරජුරුවනි, ඇයි මේ? ඔබට අයිති රාජ්‍යය, ඔබට අයිති මාලිගාව ඔබ ගන්න. හැබැයි මං සසර පින් කරපු කෙනෙක්. මගේ අකමැත්තෙන් කිසි දෙයක් ගන්න බෑ. පුළුවන් නම් මගේ මේ මුද්ද ගලවන්න කියලා ඒ සිටුතුමා තමාගේ ඇඟිල්ල දික් කරනවා මේ රජ්ජුරුවන්ට. කොච්චර උත්සාහවන්ත වුණත් ඒ මුද්ද ගලව ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ එතනින් පස්සේ තමයි මේ කතා ප්‍රවෘත්තිය දැනුවත් කරන්නේ. මේ සිටුතුමා අකමැත්තෙන් කිසි දෙයක් ගන්න බෑ. ඉතින්
ඒ වෙලාවේ තමන්ගේ රාජ්‍යයට අයිති මේ සිටු මාලිගාව මේ රජ්ජුරුවම හොරකං කරන්න ආවනම් හෙතන ඇති ධර්මකාමී භාවයක් නෑ කියලා ඒ සිටුතුමා මහණ වුණා. මෙන්න මේ වගේ අපි සසර අපේ අකමැත්තෙන් කෙනෙක් අපේ ඇහැ ගන්න ස්වභාවයට ඇයි අපි පත් වෙන්නේ? අපේ අතක් අපි අකමැත්තෙන් ගන්න ස්වභාවයට ඇයි අපි පත් වෙන්නේ? ඒකට හේතුව අපි ප්‍රබල පින්කම් කරලා නැහැ. අද අපි සමහර වෙලාවට අකුසල වේගයන්ට බාහිර යෙදුම් යොදනවා. හිතන්න ඔය ඇත්තන්ට ඔළුව කැක්කුමක් තියෙන. ඒ ඔළුව කැක්කුමට ඔය ඇත්ත වෛද්‍ය විද්‍යාව දියුණු නිසා බෙහෙත් එකක් ගන්නවා. ඔය ඇත්තන්ට බඩේ කැක්කුමක් තියෙනවා. ඒ බඩේ කැක්කුමට බෙහෙත් ටිකක් ගන්නවා. ඒක වටිනවා. හැබැයි ඕක අකුසල වේගයකින් නම් ඔය ඔළුව කැක්කුම එන්නේ. ඒ අකුසල වේගයකින් නම් බඩේ කැක්කුම එන්නේ. ඒ කර්මයෙන් සුද්ධ වෙන්න අපි පිළියම් දලා නැහැ. අපි බෙහෙත් ටිකක් විතරක් අරගෙන සමහන් කරගත්ත ගතියක් තියෙනවා. මේ මනුස්ස ලෝකෙන් එහාට අපි ඒ කර්මය විසඳගෙන නැහැ. අපිට ඔළුව කැක්කුමක් තියෙනවා නම් හිසේ රුජාවක් හැදෙන්නේ නැති වෙන්න අවශ්‍ය පින්කම් කරගන්නවා නම් ඒ කර්මය සුද්ධ වෙනවා. බෙහෙත් බිව්වොත් කර්මය සුද්ධ වෙන්නේ නැහැ. ස්නායු දුර්වල කරලා අර වේදනාව නැති කරලා දෙනවා. එතකොට එහෙමනම් යම් ආබාධයකදී අපි බෙහෙත් ගන්න ඕන. ඒ වගේම ඒක හැදිච්චේ කර්ම විපාකයක් තියෙනවා නම් ඒ කර්ම විපාකේ සුද්ධ වෙන්න අපි පින්කම් කරගන්නත් ඕන. ඒවා නොකොට මේ සමාජයට බැන්නට හරියනවද පින්වතුනි? ඒ ප්‍රබලයේක් දුබලයේගේ ආහාරයක් වෙද්දි ඒ ප්‍රබලයාට වෛර කරොත් වෙන්නේ අපේ සසර දිග්ගැස්සෙන එකමයි. අපි කළ යුත්තේ ඒ ප්‍රබලයේගේ හිංසාවක් නොවන මට්ටමට උදාරතර හේතු හදාගන්න එක පමණයි. ඉතින් මේ පරවියත් ඒක කරා. එහෙනම් අතීතේ පරවියෙක්ට තිබ්බ නුවණ අද අපට තියෙනවාද? අද අපි එවැනි නුවණක හැසිරෙනවාද කියලා මෙනෙහි කරන්න ඕන. ඒ පරවියා විතරක් නෙවෙයි, හෙතන ඉන්නවා ණයකුත්. පින්තුනේ ඒ ණයත් සිල් ගන්නවා, සිල් රකින්නවා. හැබැයි මේ ණයාට තාපසතුමා කතා කරනවා. කතා කරලා අහන්නේ ඍජුව ගමන් කරන්නේ නැති. ඒ කියන්නේ මේ ණය ඇදට යන්නේ. මේ ණයගේ කොන්ද ඇද වෙලා සිරින් සප. සිරසෙන් හිට ගන්න නිසා සිරින් සප කියන, දියවල් දෙකක් තියෙන නිසා ද්විජ කියන, මේ දලම ආයුධ කරගත්ත උග්‍ර විස ඇති ඔබ මේ සියලු සාපිපාස ඉවසමි. මහා කැපකිරීම සිද්ධ කරමින් පෙනේ හකුලවාගෙන සිල් ආරක්ෂා කරමින් ඉන්නවා. මොකද්ද ඔබේ ජීවිත පරිවර්තනය? මොන ආනිසංසයකටද, මොන හේතුවකටද ඔබ මෙවැනි සීලයක පිටලා ඉන්නේ? ඔබේ ඇඟ ඇද්දයි කෙලින් පටියක් වගේ නේ. හිතේ වෙලාවේ දැනුම් දෙනවා මේ තවුසානනේ චලන මොල්ලියක් ඇති. ඒ කියන්නේ මහා උසබ රාජේ, උසබ නිසබ ආදි වශයෙන් මේ ගවයන් පිළිබඳ හැඳින්වීම් අපි අතීතයේ මේ නෙත් FM ගුවන්විදුල ඔස්සේම දේශනා කරන්න දුනා. නිසබස්ස කියන ලෝකාග්‍රහ භාගතුන් වහන්සේට ඒ ගවේ ඉහළම නායකත්වය දරන කෙනාට නිසබ කියනවා. ඉතින් මධ්‍යම ප්‍රමාණයේ නායකත්වය දරන කෙනෙක් තමයි මේ උසබ රාජයා, නැත්නම් උසබ කියලා හඳුන්වන්නේ. ඒ උසබ රාජයාගේ මුල්ලිය දෙපැත්තට චලනය වෙන්නේ දුනා. වර්ණ සම්පන්න මහා බල සම්පන්න උසබ රාජයේ ගම්පේසක ගාම නිලධාරි කෙනෙක්, නැත්නම් ග්‍රාමසේවක මහත්තයෙක් ළඟ හිටියා. ඒ සතා බොහොම හොඳ සතෙක්. ඒ සතා ගමට මිහිතේසි සතෙක්. හැබැයි දවසක මේ සතා මාව පෑගුවා. මගේ කොන්ද මැඩගෙන ගමන් කරන්න දුනා. මට මහා වේදනාවක් දැවුනා. කොන්ද පෑගෙනවත් එක්කම මං ආපිට හැරිලා ඒ හරකට, නැත්තම් මේ උසබ රාජයාට මං දෂ්ට කරා. ඒ දෂ්ට කරද්දී වේගයෙන් විස පැතිරලා ගියා. ඒ ගවයාට මහා දුරක් යන්න ලැබුණේ. වැටුණා. වැටලා බැගෑ පැත්ත. ඒ සතා හිතලා නෙවෙයි මේ කටයුත්ත කරේ. ඒ සතා යන ගමනේ තමයි මගේ ඇඟ පෑගුණේ. ගවයට, උසබ රාජයට මගේ කොන්ද පෑගුණාට පස්සේ
එතකින් මට මහා වේදනාවක් වෙනවා කියන එක පුදුමයක් නෙවෙයි. මගේ කොන්ද බිඳී ගියා. මගේ ඇඟ ඇදවුණා. ඒ වෙලාවේ ආපිට හැරිලා හොඳම විසක් තමයි මං ගැහුවේ. ඒ ගහපු විසත් එක්කම අර උසභයා බිමම වැටුණා. මරණ වේදනාවෙන් දඟල දඟලා හේ සතා අපි ඉදිරියේම මහා වේදනාවකින් මිය පරලව ගියා. ගමක් එක්ක හසුණා. ඒ ගමම ඒ සතාගේ මරණයට කඳුළු හැලුවා. ගොඩක් ඇඬුවා. මට මගේ ජීවිතේම ගිනි ගන්නවා වගේ දැනුණා. මේ ක්‍රෝධය නිසා මං හදිස්සි වෙලා අර ලස්සන ගව රජෙක්ට දෂ්ට කරා විස. ඒ දෂ්ට කර නිසාම ඒ සතාගේ ජීවිතය මා ඉදිරියේ ඉතා බැගෑපත් විදියට අසරණ විදියට වේදනාවෙන් පීඩාවට පත්වමින් තමා මරණයට පත් වුණේ. මේ ක්‍රෝධය මගේ ආත්මයට ඕනද? මේ වෛරය මට අවශ්‍යද කියලා මං අතිශයම කනගාටු භාවයට පත් වුණා. මෙනී කරලා බලන්න පිඟතුනි, මේ ලෝකයේ ස්වභාවය අපි හිතනවා අපි නුවණැති කියලා. අපට කොච්චර සංඥා ඇවිල්ලා තියෙනවද? අපි කී දෙනෙක්ට ගහලා ඇද්ද? පාසල් සමයේ සිට ඔයත්තුන්ගේ ජීවිත කාලය පුරාවට කී දෙනෙක්ට අසරණ වෙන්න අපි පාර පිට පාර ගහලා ඇද්ද? ඒ කියන්නේ මේ අතක්ව සෝලා ගහන එක නෙවෙයි, කෙනෙක් පෑනෙන් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් වෙන වෙන ಜಾති වලින් ගහන්න පුළුවන්. අපි දන්නවා පැහැදිලිව මේ ජීවිතේ අපට කෙනෙක් හදන්න අවස්ථාවක් එනවා. හිතන්න ළඟම ඉන්න කෙනෙක් එයා හොරකමක් කරනවා, එයා හිතනවා, එයාගේ සංකල්පනාවත් එක්ක මේ හොරකම කිසි කෙනෙක්ට අහුවෙන්නේ නැහැ, දන්නේත් නැහැ මට බේරෙන්න පුළුවන් කියලා. හැබැයි Taman දකිනවා නම් ඒ තැනත්තට ඒකෙන් මහා විනාශයක් වෙනවා කියලා ඒ Tamanට තේරෙනවා නම් ඔයත් මොකද කරන්නේ, අපිට මේව වැඩක් නැහැ, එයා හොරකම් කරා නම් යාවක විඳ ගන්නම ඕන කියලා අපි හිතුවාට ඒ තැනත්තට උදව් කරොත්, ඒ තැනත්තට කිව්වොත් මේක මේ විදිහට කළොත් නම් ඔයාගේ රස්සාවත් නැතිනවා කියලා උදව් කළොත් එයාව බේරගත්තොත් එහෙම පින්තුන කොච්චර වටිනවද? එහෙම පින්තුන් ඉන්නවා. සමහර වෙලාවට මිනිස්සුන්ට බැරි වෙනවා කියන එක, අමතක වෙනවා කියන එක, මඟ හැරෙනවා කියන එක මහා කාලයකදී වෙන්නේ නැහැ. ඒක අද තමන් ළඟ ඉන්න කෙනාට වුණා නම් හෙට තමන්ට වෙන්න බැරිකමක් නේ. එතකොට මට මේක අදාළ නෑ, මගේ රාජකාරියක් නෙවෙයි කියලා අවස්ථාව තියෙන වෙලාවක ඒ කෙනෙක් බේරගත්තේ නැත්තම් ඔයත්තුන්ට වැරදිච්ච දවසට ඔයත්තෝ කාගෙන්දෝ දෙවියෙක්ගින් පිහිටෙල්ලනවා, අනේ මේ වතාවට විතරක් කතරගම දෙවියනේ මාව බේරලා දෙන්න, මේ වතාවට විතරක් සද්දේව් රජුනේ මාව බේරලා දෙන්න කියලා අපි ඉල්ලුවට අපි කෙනෙක් බේරගෙන නැත්තම්, බේරන හේතු කෙනෙක් වෙනුවෙන් කළා නැත්තම් දෙවියෝ පලිද? එද මේ වගේ අපිත් මේ ඕන තරම් ගහලා ඇති. හැබැයි ගහපු එක තැනකදීවත් පෑනෙන් ගහලා ඇති, මුදලෙන් ගහලා ඇති, කෙනෙක්ගේ වරප්‍රසාද අපි නවත්තලා ඇති, කෙනෙක්ව අසරණ කරලා ඇති, බැගෑපත් විදියට අසරණ වෙච්ච කෙනා දුක කියද්දී ඒක තැනකදීවත් අපි නැවත තේරුම් ගත්තේ නෑ මත්තටවත් අපි මේවා නොකර ඉන්න ඕන කියලා. මේ මහා ක්‍රෝධී නාගයාම මහා විස සහිත නයාම මෙනෙහි කරනවා. තමන් නිසා මහා දෙවැන්තියෙක් මැරිලම වැටුණා මරණ වේදනාවේ දුක්ඛින්දා. එවැනි ක්‍රෝධය මගේ ජීවිතයට එපා කියලා ජීවිතය හදාගන්න උත්සාහවන්ත වුණා. ඔයත්තුන්ට කොච්චර හේතු ආවත් ඔයත්තු ජීවිතය හරව ගන්නෙම නැහැ. ඒ හැරවෙන තැන්වලින් හරව ගන්න, හොඳම තැනින් ඔයත්තු හරව ගන්න ජීවිතය ගැන මෙනෙහි කරලා බලන්න. ඒ වගේම එතකොට දැන් අපි මුලින් පරවියා දුක්ඛින්දා විරහ වේදනාවෙන් රාගයේ දුක, ආදරයේ දුක, ඒ වගේම නාගයා දුක්ඛින්දා ක්‍රෝධයේ වේදනාවෙන් ක්‍රෝධයේ දුකත් එක්ක ඊට පස්සේ ඉන්නවා නරියෙක්. ඒ නරියත් මේ මහා බෝසතාණන් වහන්සේ ළඟ සිල් ගන්නවා. හරි පුදුම සිද්ධියක්. මේ මහා බෝසතාණන් වහන්සේ වනාන්තරයේ සිල් ගද්දී ඒ මහා බෝසතාණන් වහන්සේ ළඟම පරවියෙක් සිල් ගන්නවා, නායක සිල් ගන්නවා. කාලයක් ගියාට පස්සේ තමයි මේ කට්ටියන්ගේ මේ හේතු අහන්නේ. එතකොට සොහනේ මස් බොහෝ කොට ආහාරයට ගන්න සිඟාල කෑදර භාවයට පත් වෙච්ච ඔබම ඇයි මේ සීලයක ඉන්නේ?
ඉතින් මේ නරියට වෙච්ච වැඩේ නම් මහා පුදුම සිද්ධියක්. අනේ ස්වාමීනි, මම මේ වනාන්තරයේ නිදහසේ හැසිරෙන ගමනේ මහා ඇතෙක් මිය පරලොව ගිහිල්ලා දැක්කා. ඒ ඇතාගේ හොඬෙන් හපල බැලුවා. බොහොම තදයි මස. ඒ වගේම අනිත් හැම පැත්තකින්ම හපල බැලුවා. ඒ හපපු හැම තැනක්ම මේ අලිහම ඝනකමයි තදයි. මට කන්න පුළුවන්කමක් නෑ. මං සිංහලෙක්, හිවලෙක්, නැත්තම් නරියෙක්. ඒ නරියාත්ම භාවය කොච්චර දැඟලුවා සිංහයෙක්ගේ දතක් අපට නෑ. ඒ ඇත්තම ඉරන්න මට පුළුවන්කමක් නෑ. අවසානයේ දුබලම තැනක් හම්බ වුණා. ඒ තමයි වර්චස් හෙලෙන තැන, අදෝ මුඛය. මෙන්න මෙතන මාංශයේ සිදුරු සහිත දුබලයි. ඉතින් මම මෙතන මාංශය ආහාරට අරගෙන ඇක්කුණ ඇතුළටම ගිය. ඇක්කුණ ඇතුළටම රිංගලා ඒ ඇතුගේ ලේම පානය කරන්න යදුනා. වතුර මට අවශ්‍ය නෑ. ඒ ගඳම මට මහා පුදුම මිහිරියාවක්. ඇක්කුණ කකා ඒ ඇතාගේ රුධිරයේ සැරවේ බිබී ඉන්න ගමනේ මහා උණුසුමත් එක්ක, වියලීමත් එක්ක ඇතාගේ නිසීදන මාංශය නැත්තම් පස්සේ හැම ඇකිලුණා වේලුණා. මම මැදිරියකට අහුණා වගේ. පුළුවන් තරම් උත්සාහවන්ත වුණා. ඒ සියල්ල ඉරාගෙන එළියට එන්න බෑ. ඒ ඇක්කුණ වේලිලා, ඒ අදෝ මුකේ වේලිලා, විවරේ වැහිලා යන්තම් පුංචි සිදුරක් පමණයි තිබ්බේ. ජීවිතේම අපායක් වුණා. ජීවිතේම වෙලාගත් මහා නිරයකට එක්කාසුවෙච්ච ගතියක් දැනුණා. නික්මෙන්න මගක් නැතුව කළුම කළුවරයි. ඒ වගේම මේ සැනසීමක් ඇත්තෙමත් නැතුව අප්‍රමාණ දුක් වින්දා. රාත්‍රී ගණනාවක් මම මෙහෙම දුක් වින්දා. එහෙම දුක් විඳගෙන යන ගමනේ එක දවසක් අකාල මහා මේඝයක් ඇදහැළුණා. ඒ වර්ෂාවත් එක්ක අර වේලිච්චහම පෙඟුණා. ඒ පෙඟීමත් සමග අර විවරය ටිකක් මොලොක් වුණා. අනේ ස්වාමීනි, මගේ ජීවිතය මම බේරගන්න පුළුවන් තරම් වෙරදරා අර පුංචි සිදුරෙන් එළියට එක්කාසුණා. රාහු මුඛේ නික්මෙච්ච සඳ මඩලක් වගේ මම අර චූටි සිදුරෙන් එළියට එද්දි දවස් ගණනාවක් මම මේක ඇතුලේ විඳවපු විඳවිල්ලට මගේ පඬිත් දිරලා තිබ්බේ. මවිල් ලොක්කම අර අදෝමුඛ කටේ හිරවෙලා හැම විතරක් ලේවම් පාට නැත්තන් ලේ පාටට හැරිච්ච හැම විතරක් අරගෙන මං එළියට බැහැර වුණා. ඒ බලන්න මේ සතාට වෙච්ච දේ. මේක හේතුව තමයි කෑදරකම ලෝභය. ලෝභය නිසා අර හිවලා නැත්තන් නරියා අර ඇතාගේ බඩට රිංගලා ඇක්කුණ කකා යන ගමනේ මේ වෙච්ච වින්හෙය අවසානයේ තමාගේ පඬිටිකත් ඇක්කුණ ඇතුලේ හලලා තමයි එළියට ආවේ. එතකොට මේ ලෝභකම මොනතරම් මිනිස් ජීවිතයේ කෙලිටි කරනවාද කියලා ඔයත් මෙනිය කරලා බලන්න. ඒ සතාට මොලේ තිබ්බා. ඒ හිවල නැත්තේ නරියට මොලයක් තිබ්බා. මේ ලෝභය මේ තරම් මට දුකක් දුන්නා නම් ආයේ ඇක්කුණ දෙස හැරිලවත් බැලුවේ නැහැ. ඒ ඇක්කුණෙන් බැහැගත් මේ නරියා අයියෝ මට වෙච්ච දෙයක් කියලා හිත හිතා පස්සවත් නොබලා යන්න ගියා. ඒ ගියපු ගමනේ මේ සීලයක පිහිටියා. ඔයත්තුන්ට ලෝභයේ පාඩම් කොච්චරවත් ඇවිල්ලා ඇති. ලෝභය නිසා වෙච්ච හානි, ලෝභය නිසා වෙච්ච දුක් විඳීම් කොච්චරද. ඒ එක තැනකදීවත් ඔයත්තුන්ට මේ නරියෙක්ට තරම් මොලයක් ආවන්නම් අද දුක් විඳින්නේ. නමුත් මෙන්න ස්වභාවය. ඊට පස්සේ එතන තවත් සතෙක් හිටිය සීල් ගත්ත. ඒ තමයි වලහා. හුඹහක වේයෝ කකා ඉන්න මේ වලහා ඇයි මේ සීලයක පිටලා ඉන්නේ කියලා විමසීමක් කරා. ඊට පස්සේ මේ වලහා විසින් දැනුම් දෙන අනේ ස්වාමීනි, අපේ ගෙදර අපේ නිවහන වනයමයි. ඒ වනේ ඉන්න මට වනයම එපා වුණා. එපා වෙලා රස විඳින්න ආසාවෙන් උත්තව ආසා වෙලා මම අධික ආසාවෙන් ගමට ගියා. දැන් එතකොට
නරියට වුණේ ලෝභය නිසා. ඇක්කුණට ලෝභ කරලා ඇක්කුණේ මිහිර වුණා. දැන් මේ වල්හට වෙන්නේ තමාගේ වනාන්තරයේ ඉන්න ගමන අත්තල පොඩ්ඩක් ගම් වැදලා, නැත්තං ඔයත්තු කියනවා නම් අපිත් පොඩ්ඩක් ටවුමට ගිහිල්ලා එන්නම්, අපිත් නගරයට ගිහිල්ලා නගරේ සැප ටිකක් විඳලා එන්නම් කියලා ඔයත්තු හිතන්නේ. මිනි මේ විදිහට මේ වලහ හිතනවා නගරයට ගිහිල්ලා අපි චුට්ටක් සැප විඳලා එන්න ඕන කියලා. හැබැයි නගරයට ගියපු නැතේ ගමට ගියපු ගමනම මේ සතාට මහා බන්ධන ඇති වුණා. මිනිස්සු ආයුධ වලින් ගැහුවා, දඬු මුගුරු වලින් ගැහුවා, ඒ වගේම දුනු ඊතල වලින් විද්ද මහා පුදුම ගැහැටක් මේ වලහට එක්කාස වෙනවා. හිස පිපුරුණා කියනවා. හිසෙන් ලේ වැක්කෙරි වැක්කෙරි ඇඟ පුරාවට ලේ තැවිරිච්ච සිරුරෙන් තමාගේ නිවසට තමන් ආවා කියනවා. මේ අධික ආසා වනාන්තරයට වඩා ගමට ආසා වෙලා ගමේ මිනිස්සුන්ගෙන් වින්ද දුක අප්‍රමාණයි, වින්ද වේදනාව අප්‍රමාණයි. ඒ ඇති මෙහෙම හිතලා මේ ආසාව නිසාමයි මට මගේ නිවසේ හිත අලවගෙන ඉන්න බැරුව එළියට යන්න හිතුනේ. මේ ආසාව එපා කියලා මම මේ පෙහෙවස් ආරක්ෂා කරන්න උත්සාහවන්ත වුණා. මේ බලන්න අතීතයේ සතුන්, ඒ පින්වන්ත යුගයක අද සතුන් හුරු වෙලා ඉන්නේ මේ මිනිස්සුන්ගේ කොරටුවකට පැනලා හොරකම් කරගෙන ඒවා කන්න, ගියා බිඳලා වීටික ලුණු ටික බොන්න, එහෙම නැත්තං තමාගේ නිවසට ඇවිල්ලා හොරාට ඒවා කාලා විනාශ කරලා යන්න. ඉතින් අතීතයේ ඒ සතුන්ට ඊට වඩා ගුණධම් සම්බන්ධයෙන් යම් සංඥාවක් තිබිලා තියෙනවා. එන අතීතයේ මිනිස්සුන්ටත් එහෙව් සංඥා තිබිලා තියෙනවා. මේවා සමපාත වෙලා එකට තමයි මේ ගුණධම මේ පරිසරය සාධක සියල්ල නිර්මාණය වෙලා යන්නේ. ඉතින් එතකොට මේ වලහ ආසාව නිසා හොඳ පාඩම් ඉගෙන ගත්තා. ඒ වගේම නරියා ලෝභකම නිසා හොඳ පාඩම් ඉගෙන ගත්තා. නයා ක්‍රෝධය නිසා හොඳ පාඩම් ඉගෙන ගත්තා. ඒ වගේම පරවියා ආදරය නිසා රාගය නිසා හොඳ පාඩම් ඉගෙන ගත්තා. මහා පුදුම ගැලපීමක්, මහා පුදුම එක්කාසුවක් මේ පංචෝපසතය, නැත්තම් මේ පස් දෙනෙක්ගේ උපෝසතයට අන්තිමට ඉන්නවා තවුසා. ඒ තවුසගෙන් අර හතර දෙනාම විමසනවා, ඔබ ඇයි මෙහෙම සීලයක පිහිටි? ඊට පස්සේ තවුසට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ දැනුම් දෙනවා, මම මනුස්ස ලෝකේ ගම්පීසක ඉද්දි පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මට සම්මුඛ වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ මෙන්න සීලය, මෙන්න සමාධිය, මෙන්න ප්‍රඥාව, මෙන්න යායුතු තැන, මෙන්න පරලව, මෙන්න ඔබ පැමිණි තැන, තමන් කවුද, මේ හැසිරෙන්න ඕන චරණ ධර්ම මොනවාද කියලා මට හැමදේම කියලා දුන්නා. ඒ කියලා දුන්න මම ඒ වහගත්තාට මගේ උඩඟුකම නිසා, මගේ ලොකුකම නිසා මට ඒ උත්තමයාණන් වහන්සේට වන්දනමාන කරන්න බැරි වුණා. ඒ වන්දනමාන කරපු නැති එක මගේ හදවතේ තාම තියෙනු. බලන්න පිංතුනි, මේ ජීවිත ස්වභාවය, ඒ තවුසගේ උඩුගුකම නිසාම අච්චර ගුණදහම් කියලා දුන්න ඒ පසේ බුදුරජාණන් වහන්සේට දස ඇඟිලි එක්කහස කළ වන්දනා කරන්න පවා බැරි වුණා. මෙන්න ලෝකය, මෙන්න ස්වභාවය, මෙන්න ජීවිතය, මෙන්න යා යුතු මඟ. පිංතුනි, අපි මොකද්ද කරන්නේ? අපි කොහෙද යන්නේ? මිත්‍රිසංගත සතුන් තමගේ ආත්මයේ ධර්මයේ නතු කරේ බුදු කෙනෙක් නැති කාලයක, තමන්ම ඇතුලෙන් ගත්ත පණිවිඩ, තමන්ගේම ජීවිත අත්දැකීම්. අපට කොච්චරවත් අත්දැකීම් තියෙනවනේ, අපට කොච්චරවත් පණිවිඩ ඇවිල්ලා තියෙනවනේ. අපි කියන්නේ ඔය ඇත්තොන්ට වලහෙක් වෙන්න, වලහා වගේ සිල් රකින්න. අපි කියන්නේ ඔය ඇත්තොන්ට ණයෙක් වෙන්න, ඒ ණයෙක් වගේම ගුණධම්ම පිහිටන්න, මේ ණයා වගේ. අපි කියන්නේ ඔය ඇත්තොන්ට මේ හිවලා වගේ නැත්තං නරයාගේ ස්වභාවයට පත් වෙන්න. හැබැයි කාලය ඇවිල්ලා ඔය ඇත්තෝ හොඳට මේ වෙසක් පුර පසළොස්වක පොය දවසේ සැමරීම් සිද්ධ කරන්න දුනා. මේ රට පුරාමට බෞද්ධ ජනී ජනයා එක්කාසු වුණා. සමහර වෙලාවට මේ අටපට්ටමක් හදද්දි ඒ අටපට්ටමේ තියෙන සංකේත
ඒ කොටු හතරක් තියෙනවා, ප්‍රධාන කොටු හතරක්. ඒ කොටු හතරෙන් චතුරාර්ය සත්‍ය, එවන් කෙළවරේ කෝණ අටක් තියෙනවා. ඒ අටලෝ දහමට කම්පා නොවීම, මේ ආදී ලක්ෂණත් එක්ක ඔයත්තෝ චුට්ටක් හිතන්න ගත්තා. ඇයි අටපට්ටමක් හදන්නේ? ඇයි තරුවක් හදන්නේ? ඇයි නෙළුම් මලක් හදන්නේ? මේ වගේ අතීත අර්ථ තියෙනවා. අර්ථ නැත්තං ඔයත්තෝ අර්ථ උපදව ගන්න බැරිකමක් නෑ. අතීතයේ මිනිස්සුන්ට පමණද මේ වෙසක් කූඩුවක අර්ථ හොයලා දෙන්න පුළුවන්කම තියෙන්නේ? චෛත්‍යයක පේසාවලවලින් මෙහෙම සංඥා දෙනවා, නැත්තම් මේ බෝපත්‍රවලින් මෙහෙම සංඥා දෙනවා, දේවතා කොටුව මෙන්න කියලා, නැත්තම් මේ වගේ සංඥා ගලපන්න පුළුවන් අතීතයත් ඔන්න විතරද? එයාට විතරද නුවණ තියෙන්නේ? මේ සමාජයේ දැන් තියෙන ලකුණුත් එක්ක අපට ඒ බරකරත්ත තියෙන කාලේ ඇත්තෝ ඒ වගේ ඒ කඩෑනේ කිරිකිරි ගාන හඬ ආහාරයට ගලපලා බණ කීවා නම්, ධර්මයේ එක්කාසු කරගත්තා නම්, අදේ කරත්තේ නැති වුණාට, අදේ තිරිසං ගත සතුන්ගේ මේ අත්දැකීම් අපට නැති වුණාට, අපට අද සමහර වෙලාවට කම්පියුටරෙන් අත්දැකීම් තියෙනවා, සමහර ටැබ් එකෙන් අත්දැකීම් තියෙනවා, ඒවට වෛරස් ආපම හැසිරෙන විදිය, නැත්නම් ඒ අමුතු එක්කාසු අපට ගන්න බැරිකමක් නැහැ පින්තුනේ. ඔයත් ඔය චින්තනය විවර කරගන්න, ඒ සිතුවිලි ධර්මයට ගලපලා මිනිහි කරගන්න. එතකොට අද මේ තියෙන තාක්ෂණ මෙවලන් තුලත් ඔයත්තුන්ට ධර්මය දැකගන්න පුළුවන්. ඒ ධර්මකාමී ජීවිතය කාටවත් පලිගන්න නෙවෙයි, කාටවත් රිද්දන්න නෙවෙයි. රිද්දපු හේතු, පලිගත්ත හේතුත් ධර්මයක්ම වේවා, ධර්මයටම ගැලපේවා, ධර්මකාමී ජීවිතයට අස්වැසිල්ලක් වේවා. අපි හැමදෙනාටම ඊළඟ වෙසක් පුර පසළොස්වක පොය දවසෙත් මෙලෙස ප්‍රතිපත්තිකාමී වෙසක් පෝයක් සැමරීමට ශක්තිය ධාරය උදා වේවා. අපි හැමදෙනාටම ධර්මකාමී ජීවිත ගෙවන්න ධර්ම ශක්තියක්ම වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. එසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ රත්නපුර දෙල්වල පදිංචි රම්මයා කුමාරී ජයවර්ධන මැතිතුමිය සහ අසේල රත්න මැතිතුමා ඇතුළු පින්වන්ත පිරිසයි. එයතුන්ගේ විශේෂ අරමුණක් තිබෙනවා රම්මයා කුමාරී ජයවර්ධන මහත්මියගේ පියාණන් වන කරවිට පරණවත්තේ විසූ ටීඑම් මාගරිස් ජෝන් පියාණන් මිය පරලොව ගිහිල්ලා 2019 මැයි මාසේ 12 වෙනි දිනට වර්ෂ අවුරුදු 10ක් පිරීම නිමිත්තෙන් හා අසේලේ රත්න මහත්මාගේ පියාණන් උන දෙල්වල පොල්ලත්ත මණ්ඩියේ පදිංචිව සිටි ඊ බාල මහත්මයා පියාණන්ට ඉතේ පියාණන් මිය පරලොව ගිහිලත් වර්ෂ අවුරුදු 23ක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම ආදරණීය මෑණියන් වන P.L.H. මැණිකේ මහත්මිය මිය පරලොව ගිහිල්ලා වර්ෂ අවුරුදු 8ක් සම්පූර්ණ වෙනවා. ඒ හැම දෙනාටම මේ හැම පිනක්ම බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන් වහන්සේගේ අනන්ත ඥානශීල තේජානුභාව බලයෙන් ඇසේවා, පෙනේවා, දකේවා, දැක පැමිණ මේ පින් අනුමෝදන් වෙලා නිවන් අවබෝධය සිදු කරගනිත්වා, නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙන්න බලාපොරොත්තු වෙනේ. වගේම දෙදනාගේම පවුල්වල මිය පරලොව යන්ට දිච්ච සියලු ඥාතීන්ට මේ ධර්ම දාන මේ පින අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනේ. වගේම නවිස්කා තිමානි දේනියට, චතුම් සේමික පුතාට, සුජීවත්වන දෙපාර්ශවයේ පවුල්වල හැමදෙනාට, ලෝවාසී හැමදෙනාටම නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඉදේ ඇත්තන්ගේ ධර්මකාමී සිතුම් පැතුම් පුරපස වැරණ පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ සේ ඉෂ්ට සිද්ධ වේවා. දුවදරුවන්ට සතක් ශාන්තියක් සැනසීමක් වේවා. අප හැදුවැඩු දෙමාපියන්ට, නැන්ස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාට, නමින් මිය ගිය සියලුම දෙනාට සැපෙන් සැපේ පිණිස වේවා කියන අදහසින් දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ටාංච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ,
ඉදං මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා රත්නත්‍රේ අනන්ත සූසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පීරකට පාසා නිති ආරක්ෂාව සෙත සාන්තියේ සැලසේවා සෙත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.